ආයුබෝවන් වෙල්කම් ටු හැපි බේබියන් මම YouTube channel මම කවිතා මේ මගේ පුතා ජේසන් මම ප්‍රෙග්නන්ට් වෙලා හිටපු කාලෙදිත් බබා ඩිලිවර් කළායින් පස්සෙත් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ දැනගත්තේ YouTube channels හරහා සහ ඉන්ටර්නෙට් එකේ බ්ලොග්ස් කියවලා ඉතින් මම හිතුවා මම ඉගෙන ගත්ත දේවල් ඒ වගේම මගේ අත්දැකීම් शेयर करो एक थावके ने एक प्रयोजन याक वे थावके ने एक वैधगत वे किया ला इतिंग एक प्रतिपाल याक थमाए मैं हैप्पी बेबी एंड माम किए ने यूट्यूब चैनल लेकर हैप्पी बेबी एंड माम किए ने फेसबुक पेज लेकर इतिंग वोया मैं वीडियो कड़ खेमती नाम मेरे कड़ लाइक के कात दान्द चैनल के सब्सक्राइब कराने लगती ने बेल आइकन ने कात क्लिक कराना वो आगे अदहास योजना चोदना हेमदे मार्ट पुलांग कमेंट कराना मगे पर्सनल इमेल अड्रस दीलतीट इमेल पुलवा थिंक अद दवस मे बेदागे आने न्यू बॉर्न एसेंशियल्स हिमनता न्यू बॉर्न चेकलिस्ट अभी दर्वे क्लबेंड इंडी विशेष संधिस्थान हिमनता माइलस्टोन पसुकरण थिंक एक स्पेशल माइलस्टोन कथम मे न्यू बॉर्न चेकलिस्ट प्रिपेयर करने का සාමාන්‍යයෙන් හැමෝගෙම මතයක් තියෙනවා මේ චෙක්ලිස්ට් එක මාස 7කට කලින් ප්‍රිපෙයාර් කරලා බඩු ටික ලෑස්ති කරගන්න ඕනේ කියලා. because සමහරක් බබාලා මාස 7ෙන් හම්බ වෙනවා. ඉතින් මාස 7කට කලින් මේ දේවල් ලෑස්ති කරගන්න කියලා අපිට දැනුමුතුකම් දෙන්නේ. ඉතින් මමත් චෙක්ලිස්ට් එක ලෑස්ති කරගෙන බඩු ටික 7 වෙනි මාසෙට කලින් මං හිතන්නේ 6 වෙනි මාසෙ මුල වගේම මම හැමදේම ලෑස්ති කරගත්තා. ඉතින් බඩු ගන්න කලින් මම චෙක්ලිස්ට් එකක් හදාගත්තා මෙතනදී මම දීර්ඝ ලිස්ට් එකක් ඇත්තරම හදාගත්තා හැබැයි ඒකේ සමහරක් ඒවා මම ගත්තේ නැහැ සමහරක් ඒවා වැඩිපුර ලිස්ට් එකේ නැති දේවලුත් මම ගත්තා ඉතින් අද දවසේ මම ඔයාට මම ගත්ත දේවලුත් ඒ වගේම මට මගේ හැරුණු දේවලුත් ෂෙයා කරන්න නැහැ මම අද දවසේ ඔයත් එක්ක ෂෙයා කරන්නේ මම හදපු චෙක්ලිස්ට් එක ඒකත් මට ඒ දේ වැදගත් නොවුනට සමහරක් වෙලාවට ඔයාට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි චෙක්ලිස්ට් එක බලමු. මෙතනදී බබාට වෙනම ලිස්ට් එකකුයි අම්මට වෙනම ලිස්ට් එකකුයි තියෙනවා. මම දෙකම සෙපරේට්ලි කියන්නම්. එතකොට ඔයාට ලේසි වෙයි. පළවෙනියටම බේබි ෂර්ට්ස්. බේබි ෂර්ට්ස් කියද්දී අපි ගොඩක් සොෆ්ට් මැටීරියල් එකකින් තමයි බේබි ෂර්ට්ස් ගන්න. ඒක 12ක් විතර තිබොත් ඇති. මුල් කාලේ නිසා බේබි ෂර්ට්ස් නැති වුණොත් අපි ඇවිල්ලා हाफ स्लीव बॉडी सूट वन सीज के लिए किया नवा मेक गुड़ा पिलावट मिडल ईस्ट कंट्रीज वाला इपदेना बबालाटे यूज करना वा एक बहुत मिडल ईस्ट कंट्रीज वाला रास्ते अधिक जैसा गेवाल वाला अनिवार्य में नितरम एसी एक दागन का मैं इन्हें दिंग एहमो नाम उनसे बबाटे एक दरागा ना अमावे इबलाट उनसे मोने इतिंग एहमो नाम අර soft material එකකින් යන shirts ඇවිල්ලා පාවිච්චි කරන්න බෑ අඳන්න බෑ අපි හිතමු අධික සීතල රටක ඔයා ඉන්නවා නම් ඔයාට ඇවිල්ලා sweaters නැත්නම් jackets තමයි ගන්න වෙන්නේ 12ක් තිබොත් අනිත් එක නැපිස් 22x22 එකෙන් 30යි 18x18 30යි මම මේ දෙකම දාගත්තා ඒකත් නැපිස් අපි අඳනවා නම් ගොඩක් අවශ්‍ය වෙනවා දවසට සාමාන්‍යයෙන් බබා 6-7 පාරක් නැත්නම් ඊට වඩා අනිවාර්යයෙන්ම යූරින් පාස් කරනවා. ඉතින් අපිට නිතරම මාරු කරන්න වෙනවා. මුල් කාලයේදී අපිට ඉක්මනින්, ඒ කියන්නේ එවෙලෙවෙල හොද ගන්න වෙලාවක් හම්බ වෙන එකක් නැහැ. ඉතින් එහෙම වුණාම ගොඩක් තියෙන එක තමයි අපිට සේෆ්. අනිත් එක නැපි පින් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. බේබි ටවල් එකක්. පොඩට් බේබි ටවල් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. අනිත් එක බේබි ස්වැඩල් ක්ලෝත් එකක්. ब्लैंकेट टेका इटे पासे वेट टिश्यूज අපිට අවශ්‍ය වෙනවා डिस्पोजेबल डायपर्स උයි ක්ලෝත් डायपर्स උයි මම දෙකම චෙක්ලිස්ට් එකට දාගත්තා डायपर රෑෂ් ක්‍රීම් එකක් එහෙම නැත්නම් ස්කින් කෙයා ඔයිල් එකක් ක්විල්ට් එකක් අවශ්‍ය වෙන්නේ අපි ක්‍රිප් එකක එහෙම නැත්නම් ඇඳේ උනත් බබාව තියෙනවා නම් එයාට වෙනම ක්විල්ට් එකක් තියෙනවා නම් ඒක හොඳයි ඒ වගේම බිම තියෙනවා නම් අපි බේබි ප්ලේ මැට් එකක් උනත් කමක් නැහැ waterproof liners එමනත්තම් rubber sheet පාවිච්චි කරනවා නම් අවශ්‍ය වෙනවා hat socks mittens mittens සීතල country එකක ඉන්නවා නම් එහෙම නැත්තම් සීතල කාලෙදි බබා ඉපදෙනවා නම් එහෙම නැත්තම් මං කිව්වා වගේ
මිඩ්ල් ඊස්ට් කන්ට්‍රි එකක ඉන්නවා වුණත් මෙතන අවශ්‍ය වෙනවා ඒ ස්ලීප් එක නිතරම දාලා තියෙන නිසා. අනිත් එක ස්ලීප් සූට්. ස්ලීප් සූට් අනිද්දී ෆ්‍රන්ට් ඕපන් තියෙන එක zip එකක් වගේ තියෙන එකක් ගත්තොත් වඩා ලේසි බබාට දාන්න ගලවන්න. ඒකත් ඉපදුන බබෙක් ඒ කියන්නේ නියු බෝන් බේබි කෙනෙක් අපිට එහෙට මෙහෙට නිතරම හරවලා කරලා දාන්න කරදරයි. ඒක බබාටත් අපහසුයි. ඒක රිස්ක් එකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා හැම මොහොතෙම ඉස්සරහා ඕපන් එකක් තියෙන ස්ලීප් සූට් එකක් නම් ගොඩාක්ම හොඳයි. අනිත් එක බර්බ් ක්ලෝත්ස්, ෆීඩින් බොටල් ඇන් ටීත්ස්. ෆීඩින් බොටල් ඇන් ටීත්ස් ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් ඔයා රැකියාවකට යන අම්මා කෙනෙක් නම් ඔයාගේ මැටර්නිටි ලීව් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඔයාට රැකියාවට යන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී ඔයාට බ්‍රෙස්ට් මිල්ක් පම්ප් කරලා හරි තියාගෙන ෆීඩින් බොටල් එකක තමයි දෙන්න වෙන්නේ. ඉතින් ඒකට ඔයාට ෆීඩින් බොටල්ස් ටීත්ස් ඕන වෙනවා. මිල්ක් ස්ටෝරේජ් කන්ටේනර්ස් උත් එහෙම නැත්නම් ස්ටෝරේජ් බෑග් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. ඉන්සුලේටඩ් කූලර්, බොටල් ස්ටෙරිලයිසර්, බොටල් බ්‍රෂ් එකක්, බොටල් ක්ලෙන්සින් ලික්විඩ් එකක්, බේබි සෝප් ඇන්ඩ් කේස්, ෂැම්පූ, ඊට පස්සේ බොඩි වොෂ්, බේබි ක්‍රීම් එකක්, බොඩි ලෝෂන් එකක්, ඊට පස්සේ ක්ලෝම්, මසාජින් ඔයිල් එකක්, බේබි හෙයා ඔයිල් එකක් වුණත් ගන්න පුළුවන්. पेट्रोलियम जेल यानी वैसलीन का मेक गुडा समहारा न्यूबॉर्न बेबीज लगे हम इगोला स्किन एक ड्राई करती है ना आप यूज कराना पड़वा पाउडर एंड पाउडर केस पाउडर नन दें यूज कराने पा के लिए ना बबाल मम लिस्ट के दाग आता है लॉन्ड्री डिटर्जेंट बबाल गे एंड क्लोथ्स हो लॉन्ड्री डिटर्जेंट इट पास नेल क्लिपर हेयर ब्रश cotton balls and swabs cotton balls එහෙම අවශ්‍ය වෙනවා බබා පිරිසිදු කරන්න මුල් කාලයේදී pacifiers මම ඊට පස්සේ check list එකට දාගෙන තියෙනවා outgoing bag එක ඊට පස්සේ suit එකක් ඒ කියන්නේ hospital එකෙන් discharge කරලා එනකොට අපිට අවශ්‍ය වෙනවා ඒකට ඊට පස්සේ plastic bath cup එකකුත් අවශ්‍ය වෙයි එහෙම නැත්නම් dry coconut shell එකක් අපි සාමාන්‍ය ලංකාවේ අය පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක ප්ලාස්ටික් කරගෙන ඕනේ. ඊට පස්සේ මම දාගෙන තියෙනවා thermometer එකක්. අපිට හදිසියේ බබාගේ උෂ්ණත්වය බලා ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් thermometer එකක් තියෙන්න ඕනේ. baby carrier ඒ කියන්නේ belt එකක් හරි නැත්නම් baby carry cot කියලා තියෙනවා. ඉතින් මම දාගත්තා ඒවත්. ඊට පස්සේ sun shape for carving window sun shape සම්බන්ධව එක්ක බබාව චවල කරන්න කොහේ හරි එක්කම ඉන්නේ කියන්නේ හොස්පිටල් එකේ ඉඳලා ගෙදරට එනකන් එද්දී වුණත් අනිවාර්යයෙන් sun shade එකක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා මම දාගත්තා එකක්. ඊට පස්සේ trash can එකක් නැත්තම් plastic boxes සාමාන්‍ය ලොකු plastic boxes මම මේක දාගත්තේ ගොඩක් වෙලාවට disposable diapers දාන්නයි නැත්තම් nappies එම අපිට බැග්ස් වල නැත්තම් කොහරි තියලා තියන්න බෑ. ඉතින් box එකක දාලා තියනවා නම් අපිට පස්සේ වෙලාවක ඒක හොදන්න පුළුවන් ඒ නිසා. අනිත් එක තමයි baby stroller එකයි car seat එකයි මේකත් අනිවාර්ය වෙනවා. මම හිතන්නේ පිට රටක ඒ කියන්නේ වෙන countries වල ඉන්නවා නම් ලංකාවේ නෙමෙයි වෙන countries වල ඉන්නවා නම් hospital එකෙන් discharge කරලා ඒගොල්ලන් එවන්න කලින් අනිවාර්යයෙන්ම car seat එකක් තියනවාද කියලා ඉතින් ඒගොල්ලන් චෙක් කරනවා. ඉතින් baby stroller එකකුත් ඕනේ. අනිත් එක මම දාලා තියෙනවා double layer soft towel එකක්. මම ඒකත් දාගත්තා අර හොඩ towel එක ඇරෙන්න. bath sponge, wash clothes. ඉතින් මේ ටික තමයි මම බබාගේ list එකට ඇතුළත් කරලා තිබ්බේ. අපි අනිත් එක බලමු ඉක්මනින් අම්මගේ ලිස්ට් එක. අම්මගේ ලිස්ට් එකට මම දාගත්තා nursing bra, nursing nightie, nursing pad, nipple shell, nipple cream මේ ටික. breast pump එකකුත් මම ලිස්ට් එකට එකතු කළා. breast pump එකක් අත්‍යවශ්‍යයි කියලා මට හිතෙනවා. ඒකත් සමහරක් වෙලාවට කිරි වැඩි වුණොත් කිරි කිටි ගහන්න පුළුවන්. ඉතින් ඒක දොවල ඉවත් කරගන්න අතින් කරන්න කියන්නේ ගොඩක් අපහසු වේදනාවක්.
යන්නේ කිරි පම් කරලා බෝටල් වල ස්ටෝක් කරලා යන්න පුළුවන් අනිත් එක බෙඩ් ජැකට් ඊට පස්සේ චීතරෙදි ඒවා අවශ්‍ය නම් අනිත් එක ටූත් පේස්ට් ටූත් බ්‍රෂ් සෝප් එකක් ප්ලේට් එකක් කප් එකක් ස්පූන් එකක් මේවා මම ඇත්තටම චෙක් ලිස්ට් එකකට දැම්මේ අපි හොස්පිටල් බෑග් එක පැක් කරනකොටත් අවශ්‍ය වෙයි කියන හේතුව නිසා ඊට පස්සේ සැනිටරි නැප්කින්ස් කොටන් පැඩ්ස් නම් ගොඩක් හොඳයි ටවල් එක ලොන්ඩ්‍රි බෑග්ස් 3-4 රබර් ස්ලිපර් එක නැත්නම් ෆ්ලැට් මොනහරි ස්ලිපර් එක හෙයා බෑන්ඩ් ක්ලිප් හොට් වෝටර් බොටල් එක ඉතින් ෆ්ලාස්ක් එක ඊට පස්සේ ෂුගර් ටී මිල්ක් පවුඩර් ඒවත් අවශ්‍ය නම් බර්ත් සර්ටිෆිකේට් එක ID කාඩ් එක හෙල්ත් කාඩ් ඉන්ෂුරන්ස් කාඩ් තියෙනවා ඒ දේවල් ක්ලිනික් බුක් එක හොස්පිටල් පේපර්ස් මැටර්නිටි අන්ඩර්පෑන්ට්ස් අවශ්‍ය නම් ඒ දේවල් ඊට පස්සේ හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරලා එද්දී එනම් එන්න ඇදුනා ඊට පස්සේ මොබයිල් ෆෝන් එක චාර්ජර් එක ඒක අනිවාර්යයෙන්ම ඊට පස්සේ ලාජ් එන්වෙලොප් එකක් නැත්නම් ෆයිල් ෆෝල්ඩර් එකක් ඔය හොස්පිටල් බිල්ස් එතකොට මොන හරි ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් දුන්නොත් ડોකියුමන්ට්ස් දුන්නොත් ගන්න ඉතින් මම මේ දේවල් ඔක්කොම මේ ලිස්ට් එකට එකතු කළා එතකොට ලේසි හැමදේම පෙර සෝදානම් කරගෙන අපිට මේ දේට ලෑස්ති වෙන්න පුළුවන් නිසා ඉතින් මම මේ ලිස්ට් එක හදලා ඉවර වෙලා මම අර කලින් කිව්වා වගේ මම ඔක්කොම ගත්තේ නැහැ संपूर्ण මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයා මේ channel එකට කැමති නම් subscribe කරන්න. ළඟ තියෙන bell icon එකත් click කරන්න. Thank you. සුබ දවසක් ඔයාට.